ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 171කි. මියගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක්. එක් කාන්තාවක් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු 39කි. ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කර යවා තිබුණා. එහිදී ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ලේ විෂවීම, පහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියාවයි. මියගේ අනෙක් කාන්තාව කිරිවත්තොඩුව ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුත්කලයකි. ඇය නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අතිරුධිර පීඩනය නිසා ඇතු හෘදය අබාධයක් හා COVID-19 හේතුවෙන් ඇතු පපුවේ ආසාදිනයකි. බණ්ඩාරගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. ඇයද නිවසේදී මරණයට පත් වී ඇත. මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අතිරුධිර පීඩනය හේතුවෙන් ඇතු හෘදය අබාධයක් හා COVID-19 හේතුවෙන් ඇතු පපුවේ ආසාදිනයකි. මේ අතර වීරගුල් ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිම්පුත් කෙළෙක්ද මියගොස් තිබෙනවා. වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා. COVID-19 හේතුවෙන් ඇතු වූ පපුවේ ආසාදිනයකුයි ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 77 කයකද මරණයට පත් වුණා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති අතර මරණයට හේතු වී ඇත්තේ අතිරුධිර පීඩනයේ තියවැඩියාව සහ කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පසුගියදා මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ COVID-19 නියුමෝනියාවයි. බන්ධනාගාර ආශ්‍රිත නව කොරෝනා ආසාදිතයන් 74 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම සියලු දෙනා පිරිමි රැඳවියන් බවයි. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා වෛරස ආසාදිනයෝ මුළු සංඛ්‍යාව 3372කි. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114 දෙනෙකුද වාර්තා වේ. එසේම මේ වන විට සුවය ලැබූ මුළු බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1172කි.